Welcome to the Apple One. දැන් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන මාතෘකාව ඔයාගේ iPhone එකට වගේම ඔයාගේ සෞඛ්‍යයටත් ගොඩක් වැදගත් මාතෘකාවක්. ඔයා දන්නවද ඔයාගේ අතේ තියෙන iPhone එක එහෙම නැත්නම් smartphone එක සාමාන්‍ය public washroom එකට වඩා 18 ගුණයක් අපිරිසිදු බව? ඔයාගේ ෆෝන් එකේ වර්ග අඟලකට බැක්ටීරියා 25000කට අධික ප්‍රමාණයක් ඉන්න පුළුවන්. නමුත් පබ්ලික් වොෂ්රූම් එක ටොයිලට් සීට් එකේ ඉන්නෙත් බැක්ටීරියා 1000ක් 1200ක් වගේ ප්‍රමාණයක් කියලා තමයි රිසර්ච් වලින් හොයාගෙන තියෙන්නේ. ඒකෙන් ඔයාට තේරෙනව නේද ඔයාගේ ෆෝන් එක කොයිතරම්නම් අපිරිසිදුද කියලා. මේක ඇහැට පේන දෙයක් නෙමෙයි. නමුත් ඇහැට පේන දේවල් වුණොත් ඔයාගේ ෆෝන් එක අපිරිසිදු වෙනවා. iPhone එකක් නිවැරදිව ක්ලීන් කරගන්නේ කොහොමද? ඔයාට හිතන දේවල් දාලා iPhone එකක් ක්ලීන් කරගන්න පුළුවන්ද? එහෙම නැත්නම් Apple සමාගමෙන් අපිට ගයිඩ්ලයින් එකක් දීලා තියෙනවද කොහොමද iPhone එකක් ක්ලීන් කරගන්නේ කියලා? මේ හැම ප්‍රශ්නයකටම උත්තර ඔයාට දැනගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන්. වීඩියෝ එකට යන්න කලින් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම subscribe කරලා ඉන්න. මොකද Apple ගැන ලංකාවේ තියෙන digital library එක වගේ තමයි Apple One channel එක කියන්නේ. එහෙම කිව්වයි කියලා ඔයාට තේරෙයි මේ වීඩියෝ එක වගේම channel එකේ තියෙන අනිත් videos උත් බලුවාම. එහෙනම් subscribe කරලා පළයා තියෙන රතුපාට bell icon එක press කළා notification all දාන්නත් අමතක කරන්න එපා. මුලින්ම අපි බලමු ඇයි අපි iPhone එක clean කරන්න ඕනේ කියලා. Mobile phone එකක් කියන්නේ අපි අවදිව ඉන්න කාලය තුල නිතරම අපි අතේම තියෙන එහෙම නැත්නම් අපි ළඟම තියෙන device එකක්. ඉතින් මේක නිතරම අපි ස්පර්ශ කරනවා. ඒක නිසා විවිධ bacteria වර්ග, virus වර්ග වගේම තීන්ත වර්ග, makeup වර්ග, cream වර්ග, lotion වර්ග සහ කෑම වර්ග වල තියෙන ආම්ලික භාෂ්මික ද්‍රව්‍ය හොයා නොදැනුවත්වම phone එකේ ගෑවෙනවා. ඉතින් මෙහෙම කාලයක් තිස්සේ මේ වගේ ද්‍රව්‍ය වලට නිරාවරණය වෙනකොට ඔයා දන්නේවත් නැතුව phone එකේ පොඩි පොඩි damages ඇති වෙන්න පුළුවන්. ඒක cosmetic damages වෙන්න පුළුවන්. ඒ කියන්නේ ෆෝන් එකේ බාහිර ආවරණයට වෙන පොඩි පොඩි සියුම් හානි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බාහිර ආවරණේ පාට අඩු වීමක්, දුර්වර්ණ වීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බැක්ටීරියා හෝ වෛරස් වර්ග නිසා ඇති වෙන උණහිඹිලිසාව වගේ සිට වෙනත් විවිධ ලෙඩ රෝග දක්වා ඔයාට හැදෙන්න පුළුවන්. ඔයා ෆෝන් එක අපිරිසිදුව පාවිච්චි කරනවා නම්. එහෙම අපිරිසිදුව පාවිච්චි කරනවා කියලා දැනගත්ත කියලා ඔයාට හිතන පිරිසිදුකාරක ද්‍රව්‍ය දාලා ඔයාට iPhone එකක් ක්ලීන් කරන්න බැහැ. Apple සමාගම එයාලගේ official website එක කියලා දීලා තිනවා කොහොමද iPhone එකක් නිවැරදිව ක්ලීන් කරගන්නේ කියලා. Apple සමාගම අනුමත කරලා තියෙන්නේ මෙන්න මේ පිරිසිදුකාරක ද්‍රව්‍ය විතර. 70% isopropyl alcohol හෝ chlorox disinfectant කියන ද්‍රව්‍ය විතරයි Apple සමාගමෙන් අනුමත කරලා තියෙන්නේ. මේකෙදි 70% isopropyl alcohol කියන්නේ rubbing alcohol කියලා සාමාන්‍ය ව්‍යවහාරයේදී පාවිච්චි කරන මේකට අපි surgical spirit කියලා තියෙනවා. නමුත් මතක තියාගන්න Apple සමාගම අනුමත කරලා තියෙන්නේ 70%ක් isopropyl alcohol අඩංගු ද්‍රවණයකින් පිරිසිදු කරන්න කියලා. උනාට වැඩි එකක් use කරන්නත් එපා, අඩු එකක් use කරන්නත් එපා. 70% rubbing alcohol එකක් කිව්වම ඔයාලට ගොඩක් පහසුවෙන් වෙළඳපොළේ හොයාගන්න පුළුවන් මේක. මේ ඇරෙන්න වෙළඳපොළේ තියෙන විවිධ පිරිසිදුකාරක ද්‍රව්‍ය hydrogen peroxide එහෙම නැත්නම් perfume වර්ග දාලා ෆෝන් එක පිහින්න යන්න එපා. මොකද ඒක ගොඩක් damage වෙන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ housing එකට. ඒක Apple සමාගමෙන් කියලාම තියෙනවා එහෙම කරන්න යන්න එපා කියලා. ඒකයි එයාලා නිශ්චිතව මේ ද්‍රව්‍ය දෙකක් නම් කරලා දීලා තියෙන්නේ. ඒකෙන් එකක් අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඒක නිසා ඔයා මතක තියාගන්න Apple සමාගමෙන් කියලා තියෙන විදිහට විතරක්, ඒ අනුමත කරපු විදිහට විතරක් ඒ ද්‍රව්‍ය පාවිච්චි කරලා ෆෝන් එක ක්ලීන් කරගන්න ඕනේ කියන එක. හරි, පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය Apple සමාගමෙන් කියලා තියෙන්නේ මෙන්න මේ විදිහට කරන්න කියලා. මුලින්ම කිසිම වෙලාවක කිසිම පිරිසිදුකාරක ද්‍රව්‍යයක් isopropyl alcohol වත් කෙලින්ම ෆෝන් එකට හලන්නවත් ෆෝන් එකට ස්ප්‍රේ කරන්නවත් යන්න එපා. මොකද ඒක ගොඩක් හානි කර වෙන්න පුළුවන්. මේක කරන විදිහක් තියෙනවා, පිළිවෙලක් තියෙනවා. මුලින්ම මයික්‍රෝෆයිබර් ක්ලොත් එකක්, එහෙම නැත්නම් ටූල් ගැලවෙන්නේ නැති හොඳ තෙතමනි උරා ගන්න පුළුවන් රෙදි කෑල්ලක් අරගෙන මේකට ගොඩක්ම ගැලපෙන්නේ මයික්‍රෝෆයිබර් ක්ලොත් එකක්. මොකද ඒ කෙන්දි සහ නූල් ගැලවෙන ගොඩක් අඩුයි. ඔයාට මයික්‍රෝෆයිබර් ක්ලොත් එකක් හොයාගන්න පුළුවන් ස්පෙක්ස්, ඒ කියන්නේ කණ්ණාඩි දාන බොක්ස් වල එනවා සහ සුපර් මාකට් වලින් ගන්න පුළුවන් මේ වගේ මයික්‍රෝෆයිබර් ක්ලොත් එකක්. මේක රුපියල් 300ක් 400ක් වගේ ඒ ආසන්න මුදලකට යන්නේ. මේකෙන් හොඳට ක්ලීන් කරගන්න පුළුවන් ඔයාගේ iPhone එක. මුලින්ම iPhone එක සියලුම කේබල් හෑන්ඩ් ෆ්‍රී වලින් අන්ප්ලග් කරලා ෆෝන් එක ඔෆ් කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අර කිව්වා වගේ මෘදු රෙදි කෑල්ලකට isopropyl alcohol ස්වල්ප ප්‍රමාණයක් ගන්න ඕනේ. ගොඩක් මේක පෙරිලා වැක්කිරන තරම් ගන්න එපා. ටිකක් තෙමෙන්න විතරක් අරගෙන මේ විදියට ඉක්මනින් මේක ෆෝන් එක වටේ පිහදාන එක කරන්න ඕනේ. සහ මයික් ස්පීකර් චාර්ජින් පෝට් වගේ තැන් ඕනට වඩා පොඟවලා පිහින්න යන්න එපා. මොකද එතකොට ඇල්කොහොල් ඇතුළට යන්න පුළුවන්. එතකොට ඔයාගේ ෆෝන් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක අවශ්‍ය ප්‍රමාණයට විතරක් යන්තම් පොඟවලා පිහින්නත් අමතක කරන්න එපා. iPhone වල ස්ක්‍රීන් එකේ finger print එහෙම හිටින්නේ නැති වෙන්නේ නෝ විශේෂ ආරක්ෂක ආලේපනයක් ගලවලා. ඒකට කියන්නේ ඔලියෝපෝබික් කෝටින් එක කියලා. ඉතින් මේ ඔලියෝපෝබික් කෝටින් එක ගලවිලා යන්න පුළුවන් ඔයා ඕනට වඩා තද කරලා මේ ස්ක්‍රීන් එක පිහදාන්න, එහෙම නැත්නම් පිරිසිදු කරන්න ගියොත් එහෙම. ටෙම්පර්ඩ් එකක් ගහලා දෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් ටෙම්පර්ඩ් එකට අහු වෙන්නේ නැති කොටස් වල පවා මේ ඔලියෝපෝබික් කෝටින් එක ගලවිලා යන්න පුළුවන් ඔයා ඕනට වඩා මේක තදින් පිසදාන්න ගියොත් එහෙම.
ඒවගේම ස්පීකර් ග්‍රිල් එක මේ විදිහට කොටන් බඩ් එකක් ආධාරයෙන් අපිට පිරිසිදු කරගන්න පුළුවන්. නමුත් මේකෙදිත් මතක තියාගන්න ඕනේ පෙරිලා වැක් කරන ප්‍රමාණයට ගන්න එපා. සාමාන්‍යයෙන් ටිකක් පෙඟෙන ප්‍රමාණයට විතරක් අරගෙන මේක ඉක්මනින් පිරිසිදු කරගන්න මතක තියාගන්න ඕනේ. ඊළඟට ඔයා චාර්ජින් පෝට් එක පිරිසිදු කරගන්න ඕනේ. මොකද ඔයා හිතුවේ නැතුණාට කාලයක් යද්දි සාක්කුවේ තියෙන නූල් කෑලි එහෙම නැත්නම් ඩස්ට් එක එහෙම ගිහිල්ලා පෝට් එක ඇතුලෙන් බ්ලොක් වෙන්න පුළුවන්. එතකොට මේ කන්ටැක්ට්ස් හරියට ස්පර්ශ වෙන්නේ නැති නිසා ෆෝන් එකේ චාර්ජින් ක්‍රියාවලියටත් බාධා වෙනවා. ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම චාර්ජින් පෝට් එක ඇතුලත් ක්ලීන් කරගන්න ඕනේ. මේක ගොඩක් පරිස්සමෙන් කරන්න ටූත්පික් එකක් වගේ දෙයක් ආධාරයෙන් මුලින්ම ටෝච් එකක් වගේ ගහලා බලන්න ඇතුලේ ඩස්ට් එක තියෙනවද කියලා. එහෙම අපද්‍රව්‍ය තියෙනවා නම් ඔයා මේ වගේ ටූත්පික් එකක් වගේ දෙයක් ආධාරයෙන් මේ දේවල් හිමීට එළියට ගන්න ඕනේ. අරගෙන පිරිසිදු කර ගන්න ඕනේ. ඒ වගේම තවත් දෙයක් මතක තියාගන්න, කිසිම වෙලාවක චාර්ජින් පෝට් එක ඇතුලට දියර වර්ග දාලා පිහින්න යන්න එපා. හරි. දැන් ඔයා Apple සමාගමෙන් අනුමත කරලා තියෙන විදිහට සාර්ථකව iPhone එක ක්ලීන් කරගෙන ඉවරයි. ඒ වගේම මතක තියාගන්න ඔයාගේ බෑක් කවර් එකත් මේ විදිහටම ක්ලීන් කරගන්න මේ ඓසෝප්‍රොපිල් ඇල්කොහොල් එක යූස් කරලා. මේක අනිවාර්යයෙන්ම උදේ හවස කරන්න ඕන දෙයක් නෙවෙයි. නමුත් ඔයා පුරුද්දක් විදිහට යම් කිසි කාලපරතරයක් ඇතුව මේ දේ කරනවා නම් ඒක ඔයාගේ ෆෝන් එකටත් හොඳයි, වගේම ඔයාගේ සෞඛ්‍යයටත් හොඳයි. විශේෂයෙන්ම මේ තියෙන වසංගත රෝග තත්ත්වය යටතේදී ඒක නිසා ඔයාගේ ෆෝන් එක හරියට ක්ලීන් කරගන්න එකත් ඔයාගේ වගකීමක්. සහ මේක ඔයා හරියට ක්ලීන් කරලා පාවිච්චි කරොත් මේක සෙකන්ඩ් හෑන්ඩ් දෙනකොටත් ඔයාලට ගත්තා වගේම අලුත් ෆෝන් එකක් වගේම මේ ෆෝන් එක දෙන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා දැනටම දන්න දෙයක්, එහෙම නැත්නම් නොදන්න දෙයක් හරි පිළිවෙලකට සම්මත විදියකට දැනගත්තා කියලා. වීඩියෝ එක හොඳයි නම් දැන්ම subscribe කරලා like එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ iPhone එකක් තියෙන යාළුවට මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මොකද ඒක ගොඩක් වටිනා ইনফরমේෂන් එකක් වෙයි යාළුවට. එයාට මේ දේ හරියට දැනගන්න විදිහක් තිබුණේ නැහැ මේ වීඩියෝ එකට කලින්. ඒක නිසා ඔයා යාළුවට මේක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. එකතුලා ඉන්න Apple One එක.